දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් ප්‍රතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අනුව අනවසර හෝ බලපත්‍ර නොමැති ගිනි අවිභාර දීමට ජූලි 31 වනදා දක්වා සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ඉරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත. මේ අතර මත්ද්‍රව්‍ය මැනටට රැගෙනීමේදී සහ යුදාමුදා කඳවුරු වලින් අපරාධකරුවන් අතට පත්වන ගිනි අවි වලින් දැනට වෙඩි තැබීම් සිදුවන බව විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. ගෙවුණු මාස 6 තුළ සිදුකන වැටලීම් වලින් නීති විරෝධී ලෙස සමාජයේ සැරිසරූ පිස්තෝල 5ක් සොයාගෙන ඇති අතර ඒවා ඝාතන සඳහා භාවිතා කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඉන් හතරක්ම ඒ නටියන මහේෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් බවටද කරුණු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂකාර බණකාය සඳහන් කළා. වසරේ මේ දක්වා වෙඩි තැබීම් 43ක් සිදුව ඇති අතර ඉන්පුත් ගුඩෙන් 23 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සී නිවුස් YouTube නාලිකාව. සී නිවුස් අපිව දැන්ම subscribe කරන්න.